වංචනිකයි ිතයි නාමරණය කරනය එක අපේ වගකීම දෙශසි දෙස් අප හැමෝම එස්සෙල් දේශයයි. දර්ශක පහකට වැඩි විශවාසය සහභක්ක කියීම සමක ශ්‍රී ලංකාවට කාකෝයවන්න හොඳම තැන ට්‍රයිකෝ. අද ජනවාරි මාසය නඹවැනි ද විශ්යි විසිය අතරේ. වැදගත් කතාවත්ති වෙන ඔබට කියන්න. අසා සිටිය යුතුමයි කිය අපි විශ්වාස කරනවා. මොකද මෙහෙව් රටක් මේ තුන් ලෝක තිබෙනවද කියලා අපිට බරපතල සැකයක් මතු වෙලා තිබෙනවා. ලෝකේ රටවල් වල මෙහෙම දේවල් සිද්ධ වෙනවාද. ලෝකයේ දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව පවත්වාගෙන යන රටවල් විසින්. ඒ රටවල් වොල ආයතනික පද්ධතිය සහ එහි විවූහය වෙනුවෙන් ස්වල්ප ලෙස කැපවෙනවාද. උපට මතකයි අප අවස්ථා කීපකදී. බරපතන ලෙස විවේශනය කරා හිටපු එවක සුරාබද් කොමසල්ස් ජෙනරාල්ජ ගුණසිරුව ගුණේ කගුදන ඇති සිරියාව ගුත් නැති ්‍රහයාව. අපි බරබද ලෙස විවේචනය කර රුපියය ලක්ෂ ප්‍රන්ධාග ගැයිල්ලක් ගැනා පිකි්වා. මෙරට අරක්කු කාරීගේ අවශ්‍යතාවය වෙනුවෙන්. අරක්කු නිෂ්පාදකයින්ගේ සියලුම දෙෙන නොවන. තොරාගත්ත කට්ටියගේ පිරිසකගේ සමිත කණ්ඩායමකගේ අවශතා වෙනුවෙන්. පාහර වැඩකරපු ගුණසිරි. පුතුම රටක් කියලා කියන්නේ මෙ අකා ගියා විශරාම. අවුරදු හැට සම්පූර්ණ වෙලා. ගියට පස්සේ ජනාතිපති ලේකාම් කාර්යාලේ ආදායයිෙන් මිපීමේ අධ්‍යක්ෂක ලෙස වැඩ කලා බාණ්ඩාගයට පුරුවන් ඇතින. අදයම් ඉපෙහිීමේ අධ්‍යක්ෂක ලෙස මෙල්ලුවු වැඩක් කරේ නෑ. හොලේපට අත්සංකරේ නෑ. ඉන්නම්වාල හිටිය දුන්නු ඉන්ද ඉල්දලා මල පෙරේදකමට පස්සෙන්ගි ඉල්ල. තනතුර ගත්තේ එක එකගේ පුකපස්සෙකි හිල්ල. රනිල්ගි හැංචු පැංචංග. නැවත වතාවක් වර්තමාන, සුරා කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ විශරාමගන්න තව තිබෙනවා මාස තුන එසේ තිබියදී නැවත ගුණසිරියව ගේනවා මේ තනතුරට මොකේට ද කවුරු වශයෙන්ද සුරාබදු කොමසාරිස් ජෙනරාල් ලෙස නැවත මූුව සේවයේ පහිටවනවා මේක යකාගේ රටක්නයකෝ පොලිස්පතිගෙනෙක් බීකරගන්න බැෑලුතෙන් ක්කම වැඩ බලනසිති වැඩ කරනසිී න තියන වැඩ බලසී මේ සමන්ජයසි උන්න හදන කියනෙන කත සමන් පිළිබඳව කමන්නමුත් ගුණ සිරිය කියන දूසිිතය කියලා මේරට්ේ සමාජ මතයක් තිබෙනවා ඇතැම් බාර හිමියන් අතරබතරයක් බාර හිමියන් අත්‍රරදාසක් ති බෙනවා ගුණසිරිය කියන පට්ට හොරක් කියලා බලමු අප අතීතේ ඉතිහාසේ ගුණසිරිය පිළිබඳව අපිමනවාද කිව කියලා. මේක මුල් පුටේ මහපුටුව ඉන්නවා ගුණයකුත් නැති මේ ලෝක සිරියාවකුත් නැති ග්‍රහයි ගයාට ඩ හොඳයි පාසල් කාේ කාපු ගුණ ර ුට හොඳ එක ක හිතනවා යෝද ගැන කරනවා. ටිර හ රුවා හඳු ල දෙන්න හේතුෝකුමක්ද අප තිනට අතාව පටන් ගමමුක හේතුව තමයි හොර රක්කු වෙළඳ පොළෙන් ඉවත් කිරීම සහ. නිශ්ෂිත ලෙස නිවරදිී ආකාරයෙන් බදු ගණනය කිරීම. මෙන එක තමයි මූලික පදනන් දෙක. දැන් මේ මහයක සුරාබදු එකේ මේ කෝම්පැනි හතරට විතර අර ස්ටිකරක නැතුව වෙළඳ පොලට බෝතල්. අරක්කු බෝතල් මුදාහරන්නට අවස්ථාව උදාකාරලා තිබෙන වා නැක ෑ ගැ සි ප්‍රශ්නයක්ක් නෑක බොරු ඒ මවදයක් නෑ අපි නීච්‍යහනුකූලු. නැත්තම් කරුණා කරන ැයි ගනෙක්චරයි. දැම් කුක්ද මේ මහයකාට සුරාබදුව එකේ මහපුටුවල් ලගිනකාට තිබෙන විශ්වාසය මොකද මේ අරක්කු සම්න්ධ Dල්ල හැරිගේ උද්ගලෝ දෙන්නේ කොම්පැනිිහතරට පරියසිල් හැකන් සිිලොන් රුවර මේ සම්බන්ධයෙන් කෝොමද විශ්වාසය මත පදනම් වෙළඳ පොට කොහොමද මේ ෝතල් නිකුත් කර බාග බෝත. ක තිය විශවාසේ එනිසා ඒක විශ්වාසේ මනිින් මින්මොකක්ද කියනක කියනක මේ මහයකා කියන්නවා එක දෙවිනි කාරාවමකක්ද එක මාර ඒ කතා. දැන් මේමන විට ලංකාවේ මේ මෙසිරි ලකේ බුදුන් වැඩි පසක ශ්‍රීවිභූතියක් තින රටේ අරක්තු නිෂ්පාදනාගර දොලහක්තිනො. අපි ඩ්‍රිංකදානෝට විරුද්ධනය. නේ කාල බීල විනෝදෙන් සතුටින් සමාධානෙන් මිනිස්සේ ආතල්ක ගන්න ඕන අපි මේ අතල් කකඩන නමින් හැබයි රට හිමට බදු මුදුල ගෙන යැි මේ කතාකරට. අපි ්‍රිකදානාවට විරුද්ධන නොත් මේේ පුරවවැසිය සාධාරණ විදිට උපෑලා ද්‍රීකකදදාාන්න වන් සෝෂක ගල් හෝටලෙකට ගිල්ල බොනොට ඒමනිිය ගේවවා පුරවවැසිය බද්ධ. ඒ බද්ධ ඇයි රටයිහිම වෙන්න කියටක ප්‍රශ්නයක් අපි කියවා ගම් වෙනු ැතුව. දැමේ අයිතනයක් තියෙනවා වයේ ඩිස්ටිලරස් නැත්ත ැහැ කිය නච්චරයි රෙද්දවසන් එන්න එ පාම න්ත්‍රවාසවාගන්න. කීර්තිනමයටට කෙලි යහානි කරා. එලි සාපගේ නීතිීන්ණ කන්ඩාය මේ ඔගුල්ල වෙන වෙනත් වන්න වෙන අයත් එෙක් බේරගන්න. අපි කියනවා. ඒම වෙනවානම් වෙන්නෑ කියල කියන්න. අපි ඒකත් කියන්න එකට මයකකාට කියන්න පුළුවන් ම පගාවගන්න නෑග කියලා වයේ ඩිස්ටිරීස් යිතිකාරයායටට කියන්න පුළුව වජිර ගුණසේකරට කියන්න පුළුවන් නෑම පවන්න එක බොරුවඒ කියන්න අපි ඒකත් කියන්න. ඇන් කියන්න ට්‍රෝනෑ වයේ ඩිස්ිලරීස් අජිර ගුණසේකර මාසයකට ලක්සීයක එකන රුපියල් පෝටියක පගාවක් මාසිකව දෙනවද නැද්ද මහයකාට සුරාබදුවේ නැත්තනෑය කියන්න දවසයෙන් දිනකට ලක්ස දෙසීයක් දිනකට. ලක්ෂ දෙ මේ අහිමි වෙන බදවාදායම. ට දලවශයේ මාසිකව වැඩි කරන්න මේක දැම් පෝය දවස් අරයම නැතුූ හරි ලේසි ලක්ෂ දෙසිය යාසන්න වසෙන් එකක වැඩිරන්නට නැතිහෙ නිවාවලු දවසරයම ඔක්කො මටයට පසේ දලවවාසයේ මාසිකව රාජ්‍ය බහණ්ඩා ගාරයට අහිමි වෙන බදුමුදල ෘපියල් ලක්ෂ පන්දාහයි. මේ රට මේ රට මෙහ මරි හුස්මගන්න එක පුතුමයි සේලයින් ගහල හර මේගේ. කම්බ දූෂිතය රාජ්‍ය බාණ්ඩා ගාරයට හිමිවිය යුතු නිල ආදායට කෙලින කෙලිල් මාසකට රුපිය ලක්ස පන්ඳහයි. මේ බොරුණ කරුණනා කර තියන් ප්‍රේ්ක කරක් ාරටිකොක්ෝමොතුවෙලා කිසි ප්‍ර්නයක් න කියල කියන්න අට ට්ටය කියන්නන්නේ බුම් නිසා රෙද්ද උත්සන් ගෝරිි නැව කරට නැකලා තට්ට මුත්ත්‍රා කරන්න එන්න පා. ඔ බහම් කඳුන දේ කතාවට ඉතිහාසයේ කතාව කරේ අදටත් පිළිතුරුනො මැත නිරුපතරය උත්තර නොමැත අද ජනවාරී නමය කිව්වා කැබිනට ඇපරුවල්ල එකකින් මේක දෙන්නේ තනතුර යකෝ කැබිනට් එක ඉන්න පුන්නක් උබන හරක් ගවසම්පතක් ඉන්න පාර්ලිමේන්තුවේ මිනිස්සුනෙමේ ඉන්නේ. ඇයි කැබිනටවුවට නැද්ද එ සල්ලස්කාරේ රාජ්‍ය පරිපාල සේගේ ජේෂන ඉලධාරිියක පත් කරන්න වේ දුරයට. ඇයි කැබිනටකටේ හයිිය නැත්තේ. ඇයිඒ. ිනට එක ඉ තුන්ට කඩාගත්ත මිනිස්සුන්ගෙන් හූහපු ගෙවල් ගිනිතියාගත්තු වාහන ගිනිතියා ගතු අපි ඔොට විරුද්ධයි වන කතාවක්. ගෙවල් ගිනිතියනට වානට ගණනට අප රුද්දයි. නමුත් එහෙව පිරිසක්කකෙන් සමන්වෙද පාර්ලිමේතුුවක් සහිත කැබිනැටුවක් ලංකා වෙතිෙන්නේ කැබිනට් එකේ හරයම පිරිිමියෙක් කියවොනයි යකෝ. දැයි මේ කියවෙනවා මේ මට අදත් උපදෙසක් හම්බනා දෙගොල්ලගෙන්. පර්ශවයකින් මේ උඹ බම්බලන් ඌමූ කියන්න පයි කියලා නමුත් මේ වගේ පඩත්තරයෝ ගැන කතා කරනකොට උම්මුන් නොකයා හොහොමද කතා කරන්නේ කිය මම මාත්‍ය එක්කම සාකච්ඡා කරගන්නවා. කියන්න සිත වෙනවා මේ පුරවැැසිව හැටියට අපි රටේ මේ වගේ දේව ලැ අපිට අහන්න දකින්න ලැවෙන්නේ ගිය එක ගියා න ගිය සමන් ජයසිංය හිටියා මස තුනත් තිබෙනවා විචරාමගියට පස්සේ තව කෙනෙක් ගැතන්ට පත්වෙනවා යම්කිසි ක්‍රමවේදයක් දූරාවලියයක් යම්විවූහයක් යම් සිිස්ටම් එකකට මේක සිද්ධ වෙන්න ටෝනෑ. එක එක මේ වගේ කම්බ හොරු ස්ටිකර රංචාවෙන් කෝටි ගානක් ගහපු එක මිනිහගේ. පත්වීමට අපිට තොරතුරු ලැබමින් පවතින ආකාරය අනුව තොරතුරු ලැබෙන ක්‍රමය අනුව අප ආරංචි මාර්ග අනුව මේ ගුණසිරියට අරන් දෙන්න ගුණයකුත් සිරියාවකුත් නැතියකාට දරය අරන් දෙන්න වැඩිම බරක් ඇදල තියෙන්නේ වජිර ගුණසේ කර කියන වීන්නේ අරක්තු කාරය. අපි හිතන්න හැරි ජ්‍යාවර්ධනේ වගේ වැඩක් කරයි කිය. හැරි රක් කාරයෙක් වුුණාට. එනිසා මේ ආපු ගමන් මේ ටීම් එකක් හදා ගන්නවා තමුන්ගේ පක් කලි ගන්ටක කරගන්න. කොයකෝ සුරාපතු දෙපාර්ධමේන්ත්‍රය ෘතිය සමිති බුදීද අපි ඒ කත්තා හනවා මේකේ කෝ ෘතිය සමිති නායකයෝ. ෘතිය සමිති කෝ නැද්ද නෑ? ෘතිය සමිති තියෙනවා මේවට ගුණයාගේ කන ජරාව අරක්කු කාරංගෙන් ඒවගෙන් සතෝ සම්හම්බ වෙනකොට බෘතිය සමිති කාරයෝත් හන්සි ඇ සල්ලි දෙයන්ගේ මල්ලි වගේ නිසා බෙන්ඩති. එනිසා අනත් තාව වැදගත් කාරණාවක් තර්කයක් අපි මතු කරනවා අපි යෝජනා කරනවා සහ එෙල්ලීමක් කරනවා රට විශ්‍රාමගිය දෙපාර්මයේන්තු ප්‍රදහනීන්ට පුළුවම් එෆාරකක්දාන්න ෆන්ඩමෙන්ටල් රයිස් තමුන්ගේ මූලික මිනිස් සයිතිවාසිකන් කඩවුණා එකකුට එක වි අසමානතාවයෙන් සරකන්න සමානත්මතාවේ වෙනුවට අසමානතාවෙන් පෙල්ලන්න ටඩ දෙන්න විදික් නෑ නිසායතන ප්‍රධානීන්ට පුළුවන් එ්වාාර්දාන්ඩ ගිහිල පෝලිමෙන්. මම හිටිය අවිශරාම ගියා මට නැවතමගේ දූර්යා වශ්‍යයි. ගුණසිරියට එක විදිහක් නම් මට තම විදිහයක් වෙන්නේ කොමද. ඇයි ගුණසිර අලිපුකෙන් ඉපදිලාද. එහෙම එකක් නෑ මේ මහා පරිමාන ජාවාරංකාර අරකුකාරයොත් එක ලගෙන? ගේ ඕනෑ එපාකම ඉටු කරන අරක්කෝ ඒ ආධිකාරයක් වෙනුවෙන් පෙනින්නේ කේකාගේ එනිසා අපි යෝජනා කරනවා ආරාධනා කරනවා මෙරටේ විශරාමගිය එසල්ෙස් රාජ්‍ය පරිපාලන සේවේ නිලධාරීන්ටස්ල්ස් කාරෙක් නැද්ද විශ්‍රාමගිය දෙපාර්මේන්තුවක ධන්න එස්්වාාරකක් ඉල්ලන්නාය දූරය උදදාරයක් ව කෝට ිල් ඇවෝ අභ්‍යශනාධ කරණය උදාහරණය පෙන්නන්න ගුණ සිරියක ොහොමදාය සුරාමදු කොන්සල්ස් යනරාල් වෙලා එන්නේ ඉස්රාම ගියට පස්සේ අවුරුදු හැට හතරයි වයස හැක අවුදු හැට හතරක් වයස අවුදු හට හතරෙන් අවරුදු කියියයක් රජ්‍ය සේවේ හිටියද. ුරපබදු දෙපර්මේන්ත්‍ර ුදුද කියා කට කියියද. ගුණසිනිගේ දුවල පුතාල කොහ ගෙනගත්තේ. මොනමොට රටවල් වොල්ද සංචාරය කළේ ජරා පප්පෙක් කියන තමයි කියන්නේ සල්ලී වලට මල්ල පෙරේතෙක් කියන තමයි කියන්නේ මේ අපිට ලැබෙමින් පවතින තොරතුරු ප්‍රකාරවල්. අපි අපේ ම අදස් කියන්නේ නෑ අපිට බුද්ධියංශයක් නෑ ය තොරොතුරු කාර්යාංශය අන්නේ තොරතුරු කාර්යාංශයට අනුව ගිවල්කීයක් හදලා තිබෙනවාද වත්කම් මොනවාද බැරකම් මොනවාද කියලා හොයල බලන්නට අත්‍යවශ්‍යයි රනිල් වික්‍රමසිංහ සූත්තර පුංචෝ මෙවගේ දෙක ඉපනහ තුට්ටු දෙකේ බාල වැඩවට අතක හණ්ඩිපා මනුස්සයෝ. තව වැඩි කාලයක් දේශපාහලනේ ඉන්නෙත් නෑ. මල මරාලෙ යනකොට සුන්්දවන්තෙක් වගේ දොට්ට බහල ටයිකෝඩ්දාගෙන යන්න තියෙන්න්න ඕන බිල් සිින්ටන් ල ගියා වගේ ජෝ් බුෂ්ල ගියාවගේ ඩේවි් කැමරන්ල ගියා වගේ අන්න ඒවිදියට ගෙදර යන්න පුරුවන් පරිසරයක් හදාගන්න සූත්තර පුංචෝයා මේ වැඩ කරන තිහාල් පාරුව පට්ට හුරු ගෙනරලා ආයවාඩිකොරෝනවා ඇයි මේ හිංචයිියන්ගේ අවශ්‍යතාවයන්. රනිල්ගේ පුකපස්ස යනඋන්ගේ. අනනිල්ල විශවාාස කරලා. එනිසාපි අවසාන වශයෙන් කියන්නේ කියන්න අපට ඉතිරිති වෙන්න මෙච්චරයි. පුරවසය හැටියට අපි කම්පා වෙනවා. දෙස්විදෙස් ලාංකිකියෝ කම්පාාවෙනවා. මෙහම දේවල් මේ රට තුළ වෙන්න පුළුවන්ද. වෙනවන අප දවා දරුවගේ හටදවස පිළිබඳව කොපමන අවිනිශ්චතාවයක් ඇති වෙනවාද. අවිශ්වාසයක් ඇති වෙනවාද. මේ මිනිස් රටේ කලකිරීමට පත්වෙනවාද. විස්්‍රராමගේ රජයේ ප්‍රධානීෙන් මොනතරන් කනස්සල්ලට පත්වෙන මද වැදගත් නම්බුකාර අවංක නිලධාරිී නිිශ්‍රරාමගේ ඉල්ල තිබෙනවා රාජ්‍ය සේවය ඉදලා විවිධ උසස්ථනතුරු දරලා. අදේ මිනිස්සු විස්්සෝපයට පත්වෙනවා ඒ විතරක් නෙමේ ගුණසිරට හෙනඉල්ලනවා මුළු දරු පවුලටම අපි නෙමේ අපිහෙන ඉල්ලන්න. අපි එච්චයට පල්ලයාටකට එන්නනෑ. මුත් මරටේ සාමාන්‍ය ජනයා. විශරාමගේ රජයේ උසා සිිනධාරෙන් සහගාන අපරාධයක් කියලා මට හෙන හතා වදින්න ඕන කිරතමයි. විශරාමික රාජ්‍ය නිලධාරින් කියන්නේ. අපි හෙන නොයිල්ලුවට ඉල්ලනායට අපිට කියන්න බෑ හිල්ලන්ඩෙ පයි කියලේ කියයායගේ රයිස් අයිති අපිට ඒවට හිරිහරවාදා කරන්න පුළුවන්කමක්මෑ කොමනමුත් අපි කතාව අවසන් කරනවා. කෙටියෙන් මේ රට වෙනස් මඟකට යාහිත වෙනවා. වෙනස් ගමනකට මේ රට සූදානම් කරන්න සිදධ වෙනවා. මිනිස්සුන්ගේ දේශපාලන මනෝභාවේ වෙනස් කරන්නට සිින්ත වෙනවා. දේශපාන අපි ශාශරතාවෙන්සිට අනු හතර යනු පායි. හැබ යවාසනාවට වගේ දේශපාලන සාක්ෂරතාවේ බිින්දුවයි. ඒශපාල ක්ෂරතාවය බිින්දුවට වැටච්ච ඉඳද මයි රට කෙලවුනේ මේ රටට කෙලෝපුය කෙක් තමයි එද ගුණසිරි කියන්නේ. ස්ටිකරර් වංචාවෙන් අරක්ක කාර්යොත්තක සෙට්ටලා ගාපු ගැයිලි යනකට තොග පිටින්දී ලගේයේ ස්ටිකර් වයන්නේ කාරයට වජර ගුණසේ කරට. මෙවා දන්න දන්නවා දන්න දනිති එනිසා මේ රටේ පුරුවසින්ට පුළුවන් හෙටදවස යන්න අපාධ පරික්ෂණ දෙපර්තනයේන්තුවට ඊල පැමිනිිල්ලදදාන්න පුළුවන් තමුන්ගේ මූලික යිතිවාසිකම් කඩවුනාාය කියලා. ඇයි අසමනා සමානාත්මතාවයකින් තොරව පරිබාහිරවස සමානාත්මතාවේ වෙනුවට එයින් බැහැරව ක්‍රියාකිරීම සම්බන්ධයෙන්. තමන්ට එකක්ලෙසට සැලකීම තමුන්ට එක විදිහකටත් අනකාට තවවිදිියකටට සැලකීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට අධිකරණයට යන්න පුළුවන්. බලලා පරතුතිවන කොම නීච මමාතතුරු න්න උගත් බුද්ධිමත් වදග. එනීතිී ප්‍රජාවට ප්‍රියාරාධනා කරනවා මේ වගේ කාල කන තුට්ටුදකේ වනචර පත්තීම්. වලට එරෙහිව ක්‍රියා කරන්නට අවශ කරන ශක්තිය දෛරිය ලැබේවා කටා පාර්ථර කරමින්. ගුණසිරි වෙනුවෙන් පුළුවන්නන් හෙට වෙලාව තිබුණොත් මල් වඩවක් කරගෙන ඇවිල්ල. රාජගිරයේ තියනවා සුරාබදු දෙපාර්මේන්තු ඉස්සර අම්ම පකරනවා අඇය වැඩේ. වැඩබාරගත්තට පස්සේ. මේ සටහැන්කරු මල් වඩමක් කරගෙන එනවා. ඇවිල් මල්ඩම තියනවා සුරාබදුු දෙපාර්තමේන්තු ඉස්සර ඒ මගේ අයිතියක් මල් වඩමක් මිලදී ගැනීම මගේ අයිතියක්. ල් අඩම මම පාරයිනේ තියලා තියෙනවා ඒනං අපි සමුගනිමු රටේ ජනතාවට පුළුවන් තමුන්ගේ විරෝධතාවේ තමුගේ නොකමැත්ත තමුන්ගේ අප්‍රසාදය තමුන්ගේ විශ්ශෝපය තමුන්ගේ දෝෂාරෝපණය වෙනුවෙන් කමෙන්සික ලියන්න ඒක හරිවැදගත් ඇයි ද දරුවන්ගේ දරුවෝ මුග ඥාතින් කමෙන්ස්ටි එක කියවයි කියවල තමුන්ගේ එක පිළිබඳව සාමාජී අර්ථයක් ගනී දේශපාලන තේරුමක් ගනී. එනිසා මේ පාහර පත්වීම ටෙරෙහිව හිටපුයකා වුරුදු හැට හතරයි ගනල්ලායි වාඩි කරා ඊට එෙරෙහිව ඊට විරයුක්්ධව පෙළගැහන සියල්ලුම දෙනා. कमेंट कलियाला तब असद